ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමක් අපේ ලංකාවේ ගත්තාම කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීම සම්බන්ධව ක්‍රියාවලියක් නෙමෙයි මැයි දින ක්‍රියාවලියේදී සිදු වෙන්නේ අපේ විවිධ දේශපාලන වශයෙන් බෙදලා ඉන්න දේශපාලන පක්ෂවල අපේ හයිහත්ය පෙන්වීමේ වැඩක් තමයි මැයි දින රැලියේදී සිදු කරන්නේ සඳර්සන් රතත් පෙළපාලිත් ජනතාව ඒකරාශි කිරීමත් මේ ආදී දේවල් වලින් වැඩිම ජනතාව ඒකතු කරේ අපි වැඩිම සඳර්සන රත තිබ්බේ අපි කියලා ඉරලා ඒකෙන් උදන් ගැනීමට පිරිස් බලය පෙන්වීම නැත්නම් බාහුව බලය පෙන්වීම තමයි අපි මැයි දින ක්‍රියාවලියේදී සිදු කරේ හැබැයි මෙවර මැයි දිනය එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිසි මග පෙන්වීම සහ උපදෙස් මත අපි එක්සත් ජාතික පක්ෂය මේ සංවිධානය කරන්නේ එවැනි අන්දමේ ගතානුගතික සාම්ප්‍රදායික වෙච්ච නාස්තිකාර වියදම් වලින් පිරිච්ච මැයි දිනයක් නෙමෙයි. අපේ විධිමත්තුත් අනාගතයට මුහුණ දෙන අනාගත අභියෝග ජය ගැනීම සඳහා ඒ ජයගමු කියන තේමාව යටතේ සිදු කරන ලබන මැයි දින රැලියක් පවත්වන්නට තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒක අර්ථානුකූල වෙච්ච විනය ගරුක වෙච්ච අනවශ්‍ය වියදම් වලින් තොර වෙච්ච විධිමත් හික්මීමකින් යුත් මැයි දිනයක් රැලියක් පැවැත්වීමට අපි සැලසුම් කරලා තියෙනවා. ඒ මැයි දින රැලිය හෙට උදේ 9:30ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අපි ආරම්භ කරනවා. ඒ මැයි දින රැලිය අපි ගුවන්විදුලිය ඒ වගේම රූපවාහිනිය සමාජ මාධ්‍ය හරහා ඒවලේම ජනතාවට දැක ගැනීමට අවස්ථාව සලසන්නට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තරුණ කට්ටියට මූලිකත්වයේ දුන දෙන වැඩිම තරුණ පිරිසක් සහභාගී වෙන මැයි දිනයක් විදිහට තමයි මෙවර මැයි දිනේ අපි සංවිධානය කරලා තියෙන්නේ. මොකද අනාගතයේ ජය ගන්න තියෙන්නේ මේ රටේ තරුණ පරපුරට. ඒ තරුණ පරපුරට ජය ගන්න පුළුවන් ජයග්‍රහණය කරවන්න පුළුවන් වෙන විදිහේ වැඩපිළිවෙළක් තමයි අපි මේ මැයි දින රැලියේදී හෙළිදරව් කරන්නටත් පියවර ගන්නෙ. විශේෂම ගරු ජනාධිපතිතුමාගේ විශේෂ වූ සුවිශේෂී වූ ප්‍රකාශයකින් මේ මැයි දිනය වර්ණවත් වෙනවා කියන එකත් සඳහන් කරන්නට කැමතියි. අපි ඉතිහාසය ඉඳලා ගත්තාම මිත්‍රවරුනි එක්සත් ජාතික පක්ෂය වැඩ කරන ජනතාව වෙනුවෙන් බොහෝ දේවල් කරපු දේශපාලන පක්ෂයක්. පෙළපාලියට එහෙම නැත්නම් රැලියට එහෙම නැත්නම් සඳර්ශනයට පමණක් සීමා වුණ පක්ෂයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය. ඉතිහාසය අධ්‍යයනය කරන ඕන කෙනෙකුට පේනවා එක්සත් ජාතික පක්ෂය වැඩ කරන ජනතාව වෙනුවෙන් කරන ලද කාර්යභාරය මොනවාද කියලා. මම ඒ කරුණු කීපයක් සැකෙවින් කියන්නම්. සේවක බාරකාර අරමුදල ඇතිකලේ එක්සත් ජාතික පක්ෂය. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදලේ ලබා දුන්න පොලි ප්‍රතිශතය ඉහළ දාලා ඒ සමාජිකයන් වැඩි ප්‍රතිලාභයක් ලබා දීම සඳහා පියවර අරගත්තේ එක්සත් ජාතික පක්ෂය. ඒ වගේම අවිධිමත් සේවකයන් විධිමත් බවට පරිවර්තනය කරලා කිරීම සඳහා අවශ්‍ය නීතිමය 50 කටුම්පත ඉදිරිපත් කරන්නට කටයුතු කරත් එක්සත් ජාතික පක්ෂය. ඒ වගේම සේවයෙන් ඉවත් කිරීමේදී යල්පැන ගිය ක්‍රම වෙනුවට වන්දි සූත්‍රයක් හඳුන්වලා දීලා සේවයෙන් ඉවත් වෙන පුද්ගලයාට අතට දැනෙන බරක් වෙන මුදලක් ලබාගෙන වන්දියක් ලබා ගැනීමට අවකාශය හැදුවේ වන්දි සූත්‍රය හැදුවේ එක්සත් ජාතික පක්ෂය. ඒ වගේම කම්කරු ආරවුල් निराකරණය කිරීම සඳහා පනතක් දෙනවා නීති තිබුණ නැහැ. ඒ නීති හැදුවේ එක්සත් ජාතික පක්ෂය. පාරිතෝෂික දීමනාව ලබා දීමේ පනත බිහි කරෙත් එක්සත් ජාතික පක්ෂය. ඒ වගේම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන බිහි කරේ එක්සත් ජාතික පක්ෂය. මොකද රටට ලෝකෙට අනාගතයට ගැලපෙන පුරවැසියන් වෘත්තිකයන් බිහි කිරීම එක්සත් ජාතික පක්ෂයේ දැක්මක් විදියට මේ පනත ඇති කරන්න කටයුතු කරේ. ඒ වගේම පාරිතෝෂික දීමනාව ලබා දීම සම්බන්ධව ඒ වගේම ප්‍රසූත දීමනාව විශේෂයෙන්ම කාන්තාවන්ට ප්‍රසූත දීමනාව ලබා දීම ප්‍රසූත නිවාඩුව ලබා දීම ඒ වගේම කිරි දරුවන්ට කිරි ලබා කිරි දීම සඳහා කාලය වෙන් කරලා දීම ඒක අයිතිවාසිකමක් විදිහට නීතියක් විදිහට රටට හඳුන්වලා දුන්නේ ක්‍රියාත්මක කරේ එක්සත් ජාතික පක්ෂය. ඒ වගේම වෘත්තීය සමිති නායකයන්ට මේ ඔයි සල්ලිලා මහින්දලා වගේ රටට විරුද්ධව ජනතාවට විරුද්ධව ජනතාවට හිරිහර වෙන විදිහට එහෙම නැත්නම් අර
මේ අන්තරේ කට්ටිය වගේ ජනතාවගේ පාරවල් වහගෙන අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රෝගී රෝහලට ගෙනියන්න දෙන්නේ නැතුව, දරුවේ පාසලට ගෙනියන්න දෙන්නේ නැතුව, ඒ වගේම රාජ්‍ය සේවකයෙකුට වෙනත් පෞද්ගලික අංශයක කෙනෙකුට රාජකාරී ස්ථානයකට යන්න දෙන්නේ නැතුව, මහජනයාට අවශ්‍යතා සඳහා යන්න දෙන්නේ නැතුව පාරවල් බ්ලොක් කරගෙන කපා කපා කෑලි කපා ඉරා ඉරා කීකේ කෑ ගහා යන ගාලගෝට්ටියක් ඇති කරන අන්දම නෙමෙයි මේ වෘත්ති සාමති ව්‍යාපාරය. ලෝකයේ දිනු ලෝකයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව දැනගැනීමට අධ්‍යයනය කරන්නට පුහුණු වැඩමුළු වලට ජාත්‍යන්තර තත්ත්වයට ගෙන ඒමට සම්මන්ත්‍රණයට සහභාගී කරවීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නෙත් එක්සත් ජාතික පක්ෂය කියන එක මතක් කරන්න ඕන. එහෙනම් ඒ එක්සත් ජාතික පක්ෂය දැන් ඉදිරියේදී විශේෂ අවශ්‍යතා තියෙන ජනතාවත් ඒ වගේම පෞද්ගලික අංශෙත් ඒ වගේම රාජ්‍ය අංශෙත් වෘත්තිකයන් ක්‍රියාකාරීන් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරියට ගෙනියන වැඩපිළිවෙල පිළිබඳවත් ඒ වගේම සහනදායි තහනදාර ලබා දීමේදී අක්‍රමිකතාවලින් තොරව විධිමත් ක්‍රමවේදයක් ඇති කිරීම ඩිජිටල් ක්‍රමවේදයක් ඇති කිරීම මේ ආදී කරුණු රාශියක් ඉදිරියට කරන්න දෙනවා. මෙයා සියල්ල සූදානම් කරන් ක්‍රියාත්මක කරන්නට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කරලා තිනවා. ඒක නුදුරේම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා. එනම් එවැනි අර්ථවත් වැඩකටස් රාශියක් කරපු අර්ථවත් දේශපාලන පක්ෂයක් තමයි හෙට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මැයි දිනේ සමරන්නේ කියන එක සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම මිත්‍රවරු මැයි දිනෙන් ඔබට යනවා නම් IMF යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. 17 වතාවක් ගිය IMF යෝජනාවලිය ඇයි මෙයාර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ කියලා සජපෙසා තමාර දේශපාලඥයෝ කතා කරන්න ගත්තා. ඒක පාර්ලිමේන්තුවත් කියුවා. මාධ්‍ය ඉස්සරහත් කිව්වා. මෙතන රටේ ඡන්ද නැහැ කිව්වා. ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කිව්වා. දැන් මේ IMF යෝජනාවලිය එනකොට ආණ්ඩුවට තීන්දුව ගන්න තිබුණා. ජනාධිපතිවරට තීන්දුව ගන්න තිබුණා. මේක දැනුවත් කරන්න හෝ මාධ්‍ය සාකච්ඡා තියන්න හෝ පාර්ලිමේන්තුවට කියන්න කියන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න තිබුණා. මේට ඉස්සෙල්ලා ක්‍රියාත්මක කරපු හැම අවස්ථාවකම එහෙම කියලාත් නැහැ. හැබැයි මේ රටේ වර්තමාන නායකයා ජනාධිපතිවරයා කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙක්ද කියන එක ප්‍රම පැහැදිලිව පේනවා. IMF යෝජනාවලිය හොඳ නැහැ. ඒකේ විවිධ දේවල් තියෙනවා, සැඟවුණු දේවල් තියෙනවා, රට රහිත කර දේවල් තියෙනවා, කොන්දේසි දාලා තියෙනවා කියලා මේ විවිධ දේවල් විපක්ෂ නායකයාගේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්න උදවියත් පාර්ලිමේන්තුවේ නැති දේශපාලන පක්ෂවල උදවියත් පුන පුනා කියුවා. ඒ තියෙනවා ඔක්කොම බලා ගන්න, කියව ගන්න හැකි වෙන විදිහට තමයි පාර්ලිමේන්තුවට මේක ඉදිරිපත් කරේ. දැන් හංගල ගහන්න දෙයක් නැහැ, කොලේ වහලා ගහන්න දෙයක් නැහැ. හරිද? ඇත්තදී කාරණය කිව්වා. එහෙනම් එතනදී විපක්ෂයට තිබුණා මේකට ඊතර උදව් වෙන්න දායක වෙන්න. හැබැයි මුලින් දැන්ට මාස කීපයකට ඉස්සරලා මේගොල්ලෝ ආර්ථික සමුළුවක් පැවැත්තුවා. ඒ ආර්ථික සමුළුවේ කතා කරේ කබීර් හසින් හිටපු අමාත්‍යවරයා, ඒ වගේම ඉරාන් වික්‍රමරත්න හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ හර්ෂ සිල්ලා හිටපු අමාත්‍යවරයා. මේ අමාත්‍යවරුන් වේදිකාවේ ඔබමම යමින් මේ ආර්ථික ඔස්තාර්ලා විදිහට දේශන තිබ්බා. ඒ දේශනයේදී කිව්වේ IMF යායුතුයි, එතන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යායුතුයි, ඒකෙන් සහන ලබා ගත යුතුයි කියන එක තමයි දිගින් දිගටම කිව්වේ. එතනින් එහාට මොකක්වත් කරන්නේ නැහැ. අද රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ගෙනියන වැඩපිළිවෙල සමස්ත වශයෙන්ම මේගොල්ලෝ කියවුවා. ඒ කියවුප එක හැරෙන්නට වෙන මොකක්වත් කරේ වෙන එකයි කරේ ඒගොල්ලෝ අර වේදිකාවේ ඔබම ඔබ එහා ගෙරවලට මෙහා ගෙරවලට කතා කර කර ඇවිදපු එක විතරයි. ඉරානුත් කරේ එක, හර්ෂත් කරේ එක, කබීරුත් කරේ එක. ඒ අරින්න වෙන දෙයක් කරේ නැහැ. හැබැයි එහෙම කරපු කබීර්ලා, ඉරාන්ලා, හර්ෂලා මේ IMF යෝජනාවලිය පාර්ලිමේන්තුවට එනකොට පාර්ලිමේන්තුවේදී ඡන්දේ පාවිච්චි කරන්න නැතුව මගහරිනවා, හැංගෙනවා. ඒතරම් නෙමෙයි මේගොල්ලෝ පාර්ලිමේන්තුවේදී කිය ඉතිහාසයෙන් විශේෂයෙන් විපක්ෂ නායකවරයා කිව්වේ අපි කිව්වා, හර්ෂ සිල්වා කිව්වා, අනිත් අය කිව්වේ පාර්ලිමේන්තුවේදී ඉම්පිට දෙති කිව්වේ IMF එකට යන්න කියලා අපි කිව්වයි කියලා. ඉතින් හත් දෙදේ යන්නේ IMF එකට යන්න කියලා කිව්වනම් ඒක ගිහිල්ලා කරගෙන ආවට පස්සේ කරපු එක කියනකොට එතෙන්ටත් එන්න එපා. එතෙන්ට ඇවිල්ලා ඒකේ ගුණන්ත සුවිචනය කරන්න තිබුණානේ, සංශෝධන කරන්න තියෙනවනේ, ඒවා ඉදිරිපත් කරන්න තිබුණානේ. එහෙමනම් ඡන්දේ පාවිච්චි කරන්න තිබුණානේ. ඒක කරන්න නැතුව මෙතෙන්දී හැංගුණා මගහැරියා. මේක ඉතාමත් පැහැදිලිවම දේශපාලනයේ තියෙන අවස්ථාවාදීත්වය සහ කුහකත්වය කියන එක බොහොම පැහැදිලි. මම මෙතන ඉඳන්ම කිව්වා මේ තරම් කුහකයක නම් තව දේශපාලන නායකයෙක් නැහැ කියලා. එදා කිව්වා IMF යමන් 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 කියලා, එයාලම් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියන IMF යන්න කිව්වා කියලා. ඇයි මොකද යන්නේ?
ගිහිල්ලා IMF එකෙන් වැඩේ කරගන්න බැරුව කෙලෝ ගනින් කියලා චේතනාවෙන් තමයි කිය යන්න 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 කියලා. හැබැයි ලෝකේ අනිත් රටවල් 12කට කලින් ඊට පස්සේ ගිය ශ්‍රී ලංකාව IMF එකේ සහාය ලබා ගැනීමට සමත් වුණා. දැන් ඒක දිනාගෙන ඇවිල්ලා ජනතාවට කෙලින් කටින් ඉන්න පුළුවන් වාතාවරණයක් හදනකොට බංකොලොත් භාවයේ මුදා ගන්නකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මිනිසුන්ට සහන යනකොට මිනිසුන්ගේ පීඩනය නැති යනකොට දැන් සජබේට අනිත් දේශපාලන පක්ෂ වලට දැන් ප්‍රශ්නයක් එනවා. ජනතා පීඩනේ තියෙන තාක්කල් පමණයි ඒගොල්ලොන්ට ජනතා ආකර්ෂණය ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් ජනතා ආකර්ෂණය ගන්න බෑ. පීඩනේ දැන් තුරන් වෙලා තියෙනවා. අන්නේ ඒ නිසා දැන් මෙතන මොකද කරන්නේ? මේකෙදි ඡන්දේ පාවිච්චි කරන්නේ නැතුව හැංගිලා කුහකත්වයේ ප්‍රදර්ශනය කරන්න කටයුතු කරනවා. පපු කුණාලට ලංකාවේ ඉදිරි අනාගතයක් තියෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක් මිත්‍රෝනි. ඒක හිතන්නට වෙනවා. ඒ වගේම ඒකේ ප්‍රතිඵල මේ සැරේ පේනවා. ජනතා විමුක්ති පෙරමුණෙත් සමග ජන බලවේගෙත් සමගි බලවේගයේ වෙනදා කැම්බල් එකේ මැයි දිනේ කරුවේ ආශාල වේදිකා ගහගෙන සම්දර්ශන මවල. දැන් මේ සැරේ මොකද ඒයි ගුණසිංහ ක්‍රීඩාංගණයට ගිහිල්ලා පුංචි පීරිසියක් වගේ එකකට ගිහිල්ලා මෙතන ඉඳලා දැන් මේ සැරේ මේක හැකිලිලා එන්නේ එන්නේ හැකිලෙනවා. අපි කිව්වා මේ UMP කඩන් ගියේ එකෙක්වත් පවතින්නේ නැහැ විනාශ වෙනවා එක දේශපාලන පක්ෂයක්වත් පවතින්නේ නැහැ කියලා මාධ්‍ය සාකච්ඡාවල තමුන්නාසලා ඉදිරියේදී දැන්ට අවුරුද්දයකට ඉස්සෙල්ලා කිව්වා. ඒ කියපු දේවල් දැන් තබය වෙනවා. ටික 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 හීනීමේගෙන එනවා. දැන් ගිහිල්ලා තියෙන ඊයේ ගුණසිංහ ක්‍රීඩාංගණයට ඊළඟ සැරේ ඒටත් තච්චුට්ටක් තව රබානක් විතර පුංචි එකකට තමයි ඊළඟ අවුරුද්දෙමයි දින එනකොට යන්න වෙන්නේ කියන එක මම සඳහන් කරන්නට කැමතියි. ජනතා විමුක්ති පෙරමුණටත් ඒ සෙල්ලම් වෙලා. ජනතා විමුක්ති පෙරමුණත් වෙනද පටන් ගන්නෙ දෙහිවල SDS ජයසිංහ ක්‍රීඩාංගණයෙන්. ඒකෙන් පටන් අරගෙන තමයි කැම්බල් එකට හරි BRC එකට හරි එන්නේ, විශේෂයෙන් BRC එකට එන්නේ. දැන් මේ සැරේ කොතනද? මේ සැරේ පටන් ගන්නෙම මේ මොකද්ද ගුණසිංහපුරේ මේ සෝරි මේ 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 BRC එකෙන් මේ සැරේ පටන් ගන්නෙ. ඉතින් BRC එකෙන් පටන් අරගෙන විහාර මහා දේවියක දක්වා ගමන් කරන්න දාන එතන සම්දර්ශනෙන් දාලා අවසන් කරන්න. අයි මොකද එලිමහන් රංගපීඩේ දැන් මොකද දැන් කුඩා වෙලා එන්න එන්න කුඩා වෙනවා. මම බොහොම පැහැදිලිව කියනවා 20යි 24 ජනාධිපතිවරණයේ පවත්වනකොට මේ සියල්ලම වඳ බැහැපු ගෙහල් කරන වගේ හොඳටම හීනි වෙලා කුඩා වෙලා යනවා කියලා. අරමුණක් නැහැ, කුහකත්වය විතරයි තියෙන්නේ, ජනතා පීඩනය විතරයි අපේක්ෂා කරන්නේ. එහෙම උදවියට ජනතා ආශිර්වාද ලැබෙන්නේ නැහැ. එහෙනම් මේක විනාශ වෙනවා කියන එක බොහොම පැහැදිලි. දැන් අපි හිතුවත් එහෙම එක්සත් ජාතික පක්ෂයේ ගෝල් ෆේස් පුරවපු මේ පක්ෂය සුගතදාසේ ඉන්ඩෝ ඒ කියන්නේ ගෘහස්ත ක්‍රීඩාංගණයට සීමා වුණේ. ඔබ අභියෝග කරනවා නම් ඔබ හරි යුනොත් මොනතර දේශපාලන පක්ෂයක් අභියෝග කරනවා නම් මම මෙතන සිරිකොත මන්දිරයේ පහලේ ගම් මුරුපේ ඉඳගෙන 50,000ක් ගෙනල්ලා පතියක් ඇතුළත අපි රැලිය කරලා දෙන්නම්. 50,000ක් කරලා වෙහෙස මහන්සි නොවි අපේ ජාලය ප්‍රියාත්ම කරවල 50,000ක් ගෙනල්ලා අපි රැලිය කරලා දෙන්න නම් අපි අපේ උදවියට දැන් හැමතැනම අපිට ප්‍රශ්නයක් මේ අවස්ථාව ලබා දෙන්නේ නැහැ කියලා. අපි අපේ උදවියට සෙනඟ 300ක් ගේන එක කරනකොට මෙතන අපි කියන්නේ ඔබලොන් 20ක නියෝජනයක් පවරා කරලා. මොකද අපි මේ වෙනස කරන්න ඕන. සිස්ටම් චේන්ජ්. මේ සිස්ටම් එක චේන්ජ් කරන්න. නාස්තිකාර දෙපාලනේ. නාස්තිකාර මැයි රැලිය. කොළඹ නගරේ විනාශයි. එන රැලිය රැලියට එන කට්ටියගෙන් දෙකෙන් පාගුවා. බාර් ළඟ පොලිමේ පහර රහිනේ විදිලා වැටලා ඉන්නවා. බක්ත කැක්තරලා දිනවා. කොතරම් අපි විසඳු කොතරම් අවිනී තාන්දවද්ද අපි මේ දිනවල දකින. අන්නේ ඒක වෙනස් කරන්න තමයි කර්ජනාධිපතිතුමා කියන්නේ. සිස්ටම් චේන්ජ් ආදරේ ඉන්නේ සිස්ටම් චේන්ජ් එක කයිලන්නේ සිස්ටම් චේන්ජ් එක නාස්තිකාර මේ දූෂණ ක්‍රියාවලින් තොර විධිමත් විලේ කරක වැඩ පිළිවෙල කරන අන්නේ ඒකයි අපි කරලා පෙන්නන්නට දැන් ඌරවත් දැන් ඔබතුමාලත් එක්ක ආණ්ඩුවේ ඉන්න පොදු ජන පෙරමුණ නම් කැම්බල් එක පුරවනවා. එතකොටවත් ඉතින් එතකොට එක්සත් ජාතික පක්ෂ ඇවිල්ලා ජනාධිපතිතුමාගේ පක්ෂය එතකොට කැම්බල් එක ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. අපිට ඒක ප්‍රශ්නේ නැහැ. අපි ඔළුවට පෙන්නන දුන්නේ කරත් නෙමෙයි කරන්නේ. එහෙම නම් අජිත් ප්‍රේමදාස අපි 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන කොටත් ඔළුවට ඕන තරම් තිබුණා. එදත් අපි මේ ගෝල් ෆේස් එක පිළිගුවා. හරි. අපි ඒවට රැලි පැවැත්තුවා. හැබැයි ජයග්‍රහණ කෙරුව නැහැ. දැන් අද මිනිස්සුන්ගේ වතාවදේ තියෙන්නේ ඔය ඔළුවට පෙන්නන එක නෙමෙයි. විධිමත් පැහැදිලි වැඩ පිළිලා නාස්තිකාර
Minisum pahaskan lah mana, karena buat faham orang yang kerana, ikat mampir ilat, ikat jaga anda di mana, puskar mantin de, har mantin de, arti kende, sauki kende, adiapan kende, biapan kende, me jantan ke pahaskan mantin de, me sial lagi, minisum dino anda di mana, ikat sama me jaga mu, ya biu ke jaga anda sama, UMP ke apa? Deng andu IMF rencana we parlimen tu kata wat iwarwedi, ayah andu selun de reru na. Fauzi mahatnya apa itu raya, apa itu makanya, anak lagi, tawa-tawa hari yang mana? Oh, ini kita tawa-tawa dulu lah. Oh, memang kita terus jalan dulu. Jam ini kita tawa jam ni. Ini punya pukul ini. Ini jam ini kita tawa. Kita tawa-tawa dulu lah. Makanya kan kita fauzi mahatnya apa jester jester balad ni, itu membawa abu itu kerana takarane. Apa yang lapar dipaksa naik sama itu kerana abu itu nota gini keluar. Makanya kita rajin matu mana, makanya kita ikhlas jalan pasal ini orang. Kurun itu jadi kita dah faham tiada naik ke kira, tapi dambah apa yang kita korang kerana kita kaga, tapi dambah apa nama? Itu mah pilih parik sila mahathir bawa parik untuk ni lah tiada kira apa pun. Ikan tawa ini deh, inno aku kira. Dan untuk yang lain ni kau mana sambil dah kita mah saja bi, asal kita orang mana tu mah, kita balas apa mantri tu mah, kita orang yang mahathir ni tu mah kita orang ni dilihat tu je kira, ni yang lain ni asal kita orang mana, itu mah apa mana ni? Kau tu nanti tak kanda emak tak bagi nanti na. Lepas mana saya highway ni dah hati ni dalam orang balakan tu pun ambil. Mama bangunya mula tu saham mandaran distrik tu ni saham cara kita na. Kita ni orang balakan tu pun ambil. Kau pun nak beri sah. Ia distrik tu ni apa itu kekak tu nanti kita. Ia bagi mana. Ini kal pada tu dia. Tawa distrik tu kanda apa. Mereka kanda yang apa itu kekak tu ni mana. Ini dia waktu ada kat dalam tadi na. Ia kanda yang sekarang. Eh kan. Lepas naik orang di jalan di betul orang ini orang ni kerana semua hati teripat tu no. Eh, jaya kerana kerana apa ini kita dah kian? Niatai, ini pasti mat niatai, jaya kerana niatai. Kian, apa tujuan perempuan ini sahaya tu? Hemo, dah misalnya ni, ayuh buat apa kerja? Apa tujuan perempuan ini kalau saya lewatin ni, ni betul deh. Ibu tu betul deh. Jalan tu betul deh. Sahaja tu. Jalan tu NPP tu itu korang deh. Oh, mungkin deh ni. NPP tu deh. Jangan kalau saya ambil mesti perempuan ni. Aku ambil sahaja tu, kalau dia ni kerjaan, film, film, aku ambil sahaja tu kerja. Anumar di sini, di mana awam tu sama aja tu, Tony Khan tu pun dia awam bagai tu, Lal Khan tu awam bagai tu, awam bagai kau tu, acar jawab tu. Nanda nak guna jelek tu, kau di mana? Dengi ni ni apa? Anu panu tu negara ni pun tu, panu tu apa sami dah itu, nanda nak guna jelek tu. Anu acar jawab tu apa? Bukan tu apa desa ni ke? Mereka desa kita tak ada lagi, memang ni. Tanda logo tu jalan di peti apa eksyen? Tapi, ekor ni jalan di peti apa eksyen ya? Dan ini betul kan? Ekor apa kian silu desa bawa ni baca. Ni tu dah tanpa ni lah. Jati ke awasnya tahu apa perlu ni tanda. Jati apa eksyen ya dia tu? Tama ini lah kat itu ni. Kalau ni kunci mata ni, jalan itu dia ni. UMP apa eksyen ya dia tu label kalah ni. Jati apa eksyen ya? Bodoh apa eksyen ya? The मैं जाती आवश्यक था अपने दिन जाती आवश्यक था वे तमाम दिन में गोड़ा भी मात्र बैठे क्या हम करने ठाणे निवारित कर ला आरती कर 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 ला जाना दिए थे समझे थे ये जाती आवश्यक था वे मैं का खराब निपास रहेगा ना बैठ लूँगा निपास रहेगा मैं किरोट करना दिन एक बात है लाउडेट कर लूँगा कौन थे का कौन Hari ini ha, dia dah lama tak. Barang tu, eksa jadi pasi mahal itu kan, kau cakap wahana tu ini dia. Abi dek, ikan yang pasiran nama tak mahal itu kan mana bade. Mana pasi ni kan, ikan yang pasti ni pun tangki ni pun ada, mana kita rumah sah sah yang ada di sini. Yang itu kan, kata, yang orang mahal hayat kan nature lah. Kata, yang mana dia kata, jangan tu dikit lah nanti orang ni. Ani, memang, abi anu hati ni kan, meja apa? UMP itu keran deh beri itu pelapali dia, pakai mana dia utuh utuh ni kalau, eh makan dah tu, eh kasih ni kini, dah kata orang tu pun boleh.
ලක් තිරණ පුවතකට එහා කී රටගෙන කෙක් කුමාක්